ඍජු තීන්දුව ගන්න නායකයෙක් හිටියා. ඒ තමයි ජේ චරිත රත්වත්තේ මැදිතුමා. එතුමා එහා පැත්තේ එනවනම් අපි බයයි කිට්ටුවක පේන්නවත් ඉන්නේ නැහැ. අපි දුවනවා. ඒ බය කියන්නේ ගෞරවය. එතුමාට තිබුණා නිවැරදි තීන්දුවක් ගන්න. කවදාවත් අභ්‍යාසලාභින් හැටියට අපිට දොස් කිව්වේ නැහැ. අපිව බලාගෙන ඉරුව නිලධාරීන්ට දොස් කිව්වා මිසක්. ඒකනේ ඇත්ත. බුදුවත් සර්ලා, දනන්සූරිය සර්ලා, ෂර්ලි සර්ලා ඔක්කොම මේවට සාක්ෂි කියයි. ඒක තමයි ඇත්ත කතාව. දඩ ගැහුවා නම් දඩ ගැහුවේ අපිට නෙවෙයි කාර්ය මණ්ඩලයේ අයට. හැබැයි ඒ අපිව නිවැරදි තැනට ගන්න ඕන නිසා 1988 අවුරුද්දේ මේ යෝන් රඟහල ජාතියේ දන නිධානයක් හැටියට ජපානයෙන් බිහි වුණේ අන්න ඒ කාලේ. ඉතින් අද ශාලාව පිරී ඉතිරී ගියපු රසික සහෘද කැලක් එක මේ වේදිකාවේ ඉන්න වාද්‍ය වෘන්දය ගත්තත් ගායන වෘන්දය ගත්තත් මේ අය විවිධ වෘත්තීන් වල නියැලෙන අය. සමහරක් අය පාඨශාලාවල සංගීත ගුරුවරුන් හැටියට කටයුතු කරනවා. තවත් සමහරක් අය ත්‍රිවිධ හමුදාවේ සංගීත කණ්ඩායම් වල ඉන්නවා. තවත් සමහර අය ජාතික ගුවන්විදුලියේ වාද්‍ය වෘන්දයේ නියැලලා ඉන්නවා. සමහරක් අය ස්වාධීන වාදකීන් හැටියට කටයුතු කරනවා. විවිධ වෘත්තීන් වල විසිරි පැතිරිච්ච කලාකරුවන් ප්‍රමාණයක් බිහි කරන්න මේ ජාතික තරුණ සේවා අම්මට හැකි වුණු බව අපි ඔබට ගෞරවයෙන් යුක්තව මතක් කරන්නට ඕනේ. අපි ඊළඟට මට මේ වේදිකාවේ අද ඉන්නවා නිවේදිකාවක් නිවේදකෙක් සහයෝගය ලබා දෙන්න. ඒට හේතුවක් තියෙනවා. ජාතික තරුණ සේවා සභාවේ මෙහෙවන යෞවන සම්මාන තරගාවලිය 1988 ලංකාවේ හොඳම නිවේදකය උනේ මම. යෞවන සමාජ සංස්කෘතික තරගාවලියත් හොඳම නිවේදකය උනේ සභාපතිතුමනි මම. එකම අවුරුද්දේ තරගංශ දෙකේම නිවේදක පළවෙනි ස්ථානය ගත්ත එකම චරිතයත් මම. මට අද තව නිවේදකයෙක් ඉන්නවා සහයෝගය ලබා දෙන්න. ඔහුත් බිහි වුණේ මේ ජාතික තරුණ සේවා සභාවේ බෙල්ලුට රූපහානි ගම්මානෙන් අජන්ත ගුණතිලක ඔබට ආරාධනය ඊළඟ අවස්ථාව ගැන හඳුන්වා දීමක් කරන්න. 35 වසරක සමරුම් ගී ප්‍රසංගයේ ඔස්සේ ඔබ අභියසට ගෙන එන මීළඟ පියවර පිළිබඳව සඳහන් කරන්නටයි මා සූදානම් වෙන්නේ. යෞන්ගේ කණ්ඩායමේ සමාරම්භක සමාජිකයෙක් අද ජාතික තරුණ සේවා සභාවේ සංස්කෘතික අංශයේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරියතුමෙක් හැටියට මුළුමහත් ජාතියකටම තරුණ පරපුරට සිය ඉමහත් සේවය එතුමන් ලබා දෙනවා. සංගීත විශාරද සෝමසිරි මැදගෙදරටයි මේ ආරාධනය ඔබට ගයන්නට. ओ भाई ममाई दे मंसले
අලෝරතාදිගේ දසුන් මෙවේ මායාවකි එයද මට වගේ හඳුයායේ පොඳු මීදුම් සලෝරතාදිගේ දසුන් මෙවේ මායාවකි එයද මට I'm not afraid to die.